මේ ගෑගල්ලේ දමික බණ්ඩාර මහතා හොයාගත්ත මේ පැණිය නැත්නම් මේ කොරෝනා නැසන පැණිය කියන එක. දැන් අපි දැක්කේ පාර්ලිමේන්තු දුලත් මේක කතානායකවරට මේක අපි දැක්ක බාර දීලා තියෙනවා. නැත්නම් මන්ත්‍රීවරුන්ව පානය කරනවා ජයරෝ පළ වෙලා තිබුණා මාද්දී. දැන් ඇත්තටම මේ සම්බන්ධයෙන් මොකද හිතන්නේ? දැන් අපි දැක්ක වෛද්‍යවරු බටහිර වෛද්‍යවරු මේ සම්බන්ධයෙන් ඇතැම් දෙනා වැලිකමක් දක්වනවා මේ සඳහා මේ මේක මේ මිත්‍යා මත සම්බන්ධයෙන් මේ වගේ ඖෂධයකට අවස්ථාව ලබා දීම සම්බන්ධ සමහර අය මේකට සහයෝගය දක්වලා දෙනවා. මොකද හිතන්නේ මේ පැණිය සම්බන්ධයෙන්? පැහැදිලිවම මේක ගැන කියනවා නම් අපි නිරීක්ෂණය කරොත් මේ කොරෝනා රෝගය ඇවිල්ලා අද වෙනකොට අපි නිකන් බැලුවයි පෙරේදා මම නිකන් Google search එකක් දාලා සුමාන දෙකෙන් හෝ තුනකට සැරයක් මේ වගේ ප්‍රතිකර්මයක් කවුරු හරි අරන් යනවා. ඒක සුමාන තුනක් විතර මාධ්‍යයේ ලොකුවට යනවා. ඒකට කොහේ හරි ඉන්න දේශපාලඥයෝ සහයෝගය දෙනවා. මාධ්‍යත් සහයෝගය දෙනවා. අපි දැක්ක මේ විශේෂඥ වෛද්‍යවරුත් සහයෝගය දෙනවා. ලංකාවේ කීර්තිමත් සමහර වෙලාවට ලංකාවම හදන්න කතා කරන අය. ඒතකොට මේගොල්ලන්ගේ අරමුණු කීපයක් තියෙනවා. සමහර අයට මේ දේශීයත්වය, දේශීය චින්තනය, අපේකම කියන එක උඩදා ගැනීම සඳහා පොඩි කපටි දැනුවත්ව කරන මේ නුසු රවට්ටන වැඩක්. පැහැදිලිවම. ඒ කියන්නේ කපටි දැනුවත්ව එයා මේ ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් නම් ඒ වෛද්‍යවරයා විද්‍යාවෙන් ඉගෙන ගත්ත කෙනෙක් නේ. විශේෂඥ වෛද්‍යවරයෙක් කියනවා නම් නූලක් බඳින්න, ගහක් වටේ යන්න, ඔය බෙහෙත බිව්වාම පැය තුනෙන් මේක හරි නැක ඒක පට්ටපල් බොරුවක්. ඒ කියන්නේ එයා දැනගෙන කියන්නේ. සාමාන්‍ය මහජනතාවය ඒක දන්නේ නැතුව කරන එක සාධාරණයි. ඒතර එහෙම අය. තව කට්ටියක් ඉන්නවා මේක ව්‍යාපාරයක්. සුමාන දෙකකින් ඔබ දන්නවා අපිට මේ channel එක සුමාන දෙකක් හොඳට බූස්ට් කරගන්න පුළුවන් වුණොත් එතනින් පස්සේ පොඩි ස්ථාවරයක් හදාගන්න පුළුවන්. ඒතකොට මේ සුමාන දෙකේ වෙළඳොත් එනවා මේකේ. මම කියන්නේ ධම්මික බණ්ඩාර මහත්තයා ගැන මට එහෙම කියන්න අයිතියක් නැහැ. මොකද අපි මේ කොරෝනා රෝගයේදී වැදගත්ම එක තමයි 80%ක් නිකම්ම හොඳ රෝග ලක්ෂණ නැහැ. හැබැයි මේ ධම්මික මහත්මයාගේ මේ පැණිය සම්බන්ධයෙන් කාටවත් නොදන්නා මේ වතු පිටිවල තිබිච්ච මධ්‍යස්ථානයේදී කරපු පරීක්ෂණ වලින් මේක පරීක්ෂණ වලින් මේ මේක වැරදි. එහෙම කරන්න බෑ. එහෙම දැන් අපි මේ දැන් ඔබ දන්නවනේ රැපිඩ් ඇන්ටිජන් එක ගේන්න. දැන් මේක අපේ ඇඟ ඇතුළට දාන එකක් නෙමෙයි. ඔබ දැන් අපි තාම සංවාද කරනවා කොහොමද කියලා NMR එක දුන්නද, සාම්පල් ලයිසන් ගෙනාවද, බැලුවද, චෙක් කරාද, ක්වොලිටි කන්ට්‍රෝල් කරාද, FDA එකදී හෝ දැන් ඇන්ටිබොඩි පරීක්ෂණේ මේ රසායන ද්‍රව්‍යයක් දාලා අපි එළිය කරන එකක්. තාම අපි කරන්නේ නැහැ. අපිට කරන්න දෙන්නේ නැහැ. තහනම්. එතකොට දේශීයද විදේශීයද කියලා නැහැ. රටක නීතියක් තියෙනවනේ. ඒ නීතිය වෙනස් කරන්න. ඒක දේශීයකට එහෙම කරන්නත් හිතපු ගමන් ethical clearance ගන්නත් තව එකකට එහෙම වෙන්නත් බෑනේ. අනිත් එක නිකන් සාමාන්‍ය තත්ත්වයට යටතේ අපිට මේ වගේ රෝගයකදී දැන් වෛරස රෝගය සම්බන්ධයෙන් දේශීයත්වයේ කතා කරොත් අපේ රටවල් වල අපේ වැඩි පරපුර පවා දන්නවා මේක ස්වභාවිකව හොඳ වෙන එකක්. ස්වභාවිකව අපි අනිත් එක්කිනාට කොහොමද බෝ කරන්නේ නැත්තේ? අපි දන්නවා මේ වෛරස ලෙඩ කියන්නේ ඔය පොළ සරම්ප වගේ දෙයියන්ගේ ලෙඩනේ. හොඳ කරන්නේ නැහැ. ඒක බටහිර වෙද්දුන්ටත් ඒකට බෙහෙතක් නැහැ. සිංහල වෙද්දුන්ටත් බෙහෙතක් නැහැ. චීන වෙද්දුන්ට බෙහෙතකුත් නැහැ. මේක ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තියෙන් හොඳ කරන එකක්. ඒක ශරීරයෙන් ශරීරයට වෙනස්. ඒක අනිවාර්යෙන් වෙනවා. එතකන් රෝගීන් රැක බලා ගැනීම පමණයි මේක කළ හැක්කේ. ඒතකොට මේක විද්‍යාවේ තහවුරු කරපු දෙයක් නේ. මේක අපේ ස්වභාව ධර්මෙත් තහවුරු කරපු දෙයක්. මේක අපේ දේශියත්වෙත් තහවුරු කරපු දෙයක්. අයි අපි කොහොමවත්තක් කියලානේ පැපොල රෝගියෙකුට අපි දන්නවා කොහොමෝලි විෂ බීජනාශනය කරනවා. ඒතර ඒක අපි ආගිව කරන්නේ නැහැ. හැබැයි කොහොඹ එකේම තියෙන එක්ස්ට්‍රැක්ෂන් එක අරගෙන ඒ රසායනය පෙත්තක් විදියට දුන්නොත් ඒකනේ සාර්ථක. එතකොට අපි මේ දේශීයයි කියන එක ඇතුලේ තියෙන දේවල් වල සාරය තමයි අවසාන වශයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව විදියට විද්‍යාත්මකව එළියට එන්නේ. මේ ගහකොළ සතාසිපුවා වගේ තියෙන දේවල් තමයි එක්ස්ට්‍රැක්ට් කරන්නේ. අපි හල් පොත්තක් බීලා දියවැඩියාවට දියවැඩියාව සනීප කරගන්නකොට හල් පොත්ත එක්ස්ට්‍රැක්ට් කරලා ඒක තියෙන මෙට්‍රෝමින් එක අයින් කරාම අපිට පුළුවන් පෙත්තක් විදියට මේක දෙන්න. එතකොට අපිට සාන්ද්‍රණය කන්ට්‍රෝල් කරපුවායි මාත්‍රාව කන්ට්‍රෝල් කරද්ද හැකි වෙනස් වෙන විදිය බලද්දී. එතකොට මොන බෙහෙත වුණත් ඒ විදිහට අපි කියමුකෝ මේක වැඩ කරනවා කියලා. එහෙනම් අපිට පුළුවන් වෙනවනේ මේක කිමිකල් එක එක්ස්ට්‍රැක්ට් කරලා මොනවද මේකට දාන ඉන්ග්‍රීඩියන්ට්ස්, ඒ කිමිකල් එක එක්ස්ට්‍රැක්ට් කරලා ඒක කොහොමද මේ වෛරස් එකත් එක්ක ඇක්ට් කරන්නේ, ඒක හොයන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අපිට මේ ඉන්ග්‍රීඩියන්ට් එක දෙන්න නැත්නම් මේකට තියෙනවා ඩබල් බ්ලයින්ඩ් ප්ලාසිබෝ කන්ට්‍රෝල් කියලා ක්‍රමයක්. එතකොට ඒකෙන් වෙන්නේ දැන් ඔබටයි මටයි නොදැනුවත්ව දෙකක් දෙනවා. හරිද? ඔබෙත් වෛරස් එක නැති වෙනවා, මගෙත් නැති වෙනවා. මට බෙහෙත දෙන්නේ නැතුව නැති වෙන්නේ, ඔබට බෙහෙත දීලා නැති වෙන්නේ. එතකොට බෙහෙතද වික්‍රමයේදී ඔබට විතරක් දුන්නොත්
එතකොට මේවට විද්‍යාත්මකව තහවුරු කරපු ක්‍රම තියෙනවා මේ තහවුරු කරපු ක්‍රම දන්නා අය ඉන්නවා ඒවා කරලා ඉවර වෙලා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ මේ 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 විවිධ ඇමතිවරුන්ට වගකීමක් තියෙනවා මිනිසුන් එහෙම රවට්ටලා අයාලේ යවන්නේ නැතුව මේක හරියට නිරීක්ෂණය කරලා මේක හරියට කරලා හරිය කියලා වගකීමෙන් කියන්නේ එතකොට අපිට පුළුවන් ඔය අපිට ලෝකෙටත් කියලා මේකට පේටන්සි එකකුත් අරන් දීලා හැබැයි දැන් එහෙම නෙවෙයිනේ දේශීයත්වයේ කියලා බොනෝ බීලයා මාස්ක් එක දාගෙන යනවා අර රටේ සාමාන්‍ය මහජනතාව මේ විද්‍යාව හදාරලා මේ මේ සියලු දේ දන්න අය නෙවෙයිනේ එතකොට ඒ මිනිස්සු බලන්නේ මේ රූපවාහිනිය දිගේ දිනපතා කරන දේවල් එතකොට ඒවා බලාගෙන මිනිස්සු පෝලිං වල ගිහිල්ලා මේ මේ එක එක ව්‍යාපාරිකයන්ට හසු වෙන්න ඉඩ දීලා අයාලේ යන්න දීම වැරදි ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු කියනකම් බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ දැන් ඔබ දන්නවා අර ජපානයෙන් ආව පෙත්තක් ජපානයේ බටහිර වෛද්‍ය පෙත්තක් ඒක හරවලා ඇරියා ඇයි හරවලා ඇරියේ ඒක සායනිකව තහවුරු කරලා නැහැ එතකොට අපි පාවිච්චි කරේ නැහැ ගෙනාවත ඔගයක් නිකන් හම්බුණා යව්වා බෝ ඉතින් ඒක මේ දේශීයද විදේශීයද කියන එක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ මේ සිස්ටම් එක ඇත්ත වෙන්න ඕනේ දේශීයත්වයේ කියලා බොරුවත් එක්ක අපි ඉස්සරහට යනවා නම් රටක් විදිහටවත් ජාතියක් විදිහටවත් අපිට දියුණු වෙන්න බෑ දැන් කොරෝනා